මං අනතුරු වංගෙ වීමක් කරනවා. ඒක තමයි මේ රටේ මේ ආණ්ඩුවේ ස්වභාවයක් තියෙනවා. මේ ආණ්ඩුවේ මේ සෞභාග්‍යයේ මග කියන ආණ්ඩුවේ මේ ජනාධිපතිගේ පාලනයේ ස්වභාවයක් තියෙනවා. ඒක තමයි අර්බුදයක් ඇති කරනවා. ඊට පස්සේ අර්බුදෙන් ගසා ගන්නවා. අපි දැක්කා මේක එන්නත්වල. එන්නතාව එන්නත දුන්නේ නැහැ. ධම්මික පැණිය කියන අර්බුදය ඇති කළා. රෝගීන් දහස් ගණන් මිය යන තත්ත්වය ඇති කළා. ඊට පස්සේ වැඩි මිලට එන්නත් ගෙනාවා. නිරෝධායනය කියන කාරණේ අපි දැක්කා. කිසිම නිරෝධායනයකින් තොරව රටට මිනිස්සු ගෙනාවා. විදේශිකෝ ගෙනාවා. රෝගය බෝ කළා. ඊළඟට නිරෝධායනෙන් ගසා කෑවා. ඒ වගේම අපිට පේනවා මේ පොහොර ප්‍රශ්නේ. පොහොර තහනම් කළා. ඒකට යන මුදල ඉතුරු කර ගැනීමේ පරමාර්ථයෙන් ණය ගෙවන්න. අන්තිමට චීනෙන් වැරදි රසායනික සංයුති සහිත රටේ නීතිය උල්ලංඝනය වෙන පොහොර ගෙනල්ලා අද වන්දි ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් 100ට 400ක් වැඩි පොහොර ගෙනල්ලා තියෙනවා. මම අභියෝග කරනවා නැවතත් දැන් රහස් පොලිසියට පැමිණිලි තියෙනවා පරීක්ෂා කරන්න පුළුවන් නම් අපි ගාව සියලු තොරතුරු තියෙනවා. මේ පාලනයට දෙන යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒක අනිවාර්යයෙන්ම අනික් පාලනයක යුක්තිය ඉටු වෙනවා අපේ ජනතාවට කරපු ඒ සාහසික අපරාධයට පොහොරවල. ඒ නිසා ඒක තියෙනවා. ඊළඟට විදුලි බල ශේෂ්ත්‍රයේ ඉන්ධන ශේෂ්ත්‍රයේ ගෙව්වේ නැහැ ඕනෑ කමින්ම තෙල් සංස්ථාවේ ණය. ඒ ඊට පස්සේ බැලුවා බිලියන 2.5ක ණයක් අරගෙන 107ක කොමිස් මුදලක් දසලක්ෂ 35000ක් කොමිස් හැටියට ගහන්න බැලුවා. ඒක හරි ගියේ නැහැ ඒක එලියට ආවා. ඉතින් දැන් රටම අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඊළඟට බලශක්ති ශේෂ්ත්‍රයේ ලොකු අර්බුදයක් තිබුණ නැහැ විදුලි බල ශේෂ්ත්‍රයේ. අර්බුදයක් ඇති කළා. ඇති කළා ඒ හරහා ඇමරිකාවට ඒ බලශක්ති ශේෂ්ත්‍රය විකේ. ඒ වගේ මේ ගෑස් ශේෂ්ත්‍රයේ දැන් ගෑස් සභාපති කිව්වා පෙබරවාරි මාසෙන් පස්සේ ලබන අවුරුද්දේ මේ තියෙන දිගු කාලීන ටෙන්ඩරේ අහෝසි වෙනවා කියලා. එහෙනම් අපි දැනගන්න කැමතියි දැන් අලුත් ටෙන්ඩරයක් දාලාද? කවුද ඒකට ඇවිල්ලා තියෙන්නේ? එමන් නැත්තම් ෂණික ටෙන්ඩර් ක්‍රියාවලියකට යනවද? කවුද ඒ ෂණික ටෙන්ඩර් ක්‍රියාවලියට ඉදිරිපත් වෙන්න යන්නේ? කී ගානකටද? දැන් ඔහුගේම කතාවට අනුව දසලක්ෂ කියන්නේ කෝටි 1000ක් දසලක්ෂ 10000ක පමණ වංචාවක් වෙලා තියෙනවා. මේ අවුරුද්දකට. එතකොට ඒ අනුව මේ ෂණික ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ කවුද කියලා අපි හොඳට බලාගෙන ඉන්න බව විතරක් මතක් කරන්න ඕන. අපි දන්නවා දැනට සැලසුම් තියෙනවා ෂණික ටෙන්ඩරය හරහා ගෑස් අර්බුදෙනුත් ගසා ගන්න. ඒක ගැන අපි බලන් ඉන්නවා. සීනි වලින් ගසා කාපු, සුදු ලුණු වලින් ගසා කාපු, නිරෝධායනෙන් ගසා කාපු, එන්නත් වලින් ගසා කාපු, දියර පොහොර වලින් ගසා කාපු, යූරියා වලින් ගසා කාපු පිරිස දැන් මේ ගෑස් වලනු ගසා ගන්න ඉන්න බව අපට පේනවා. ඒ ගැන අපි කැහැල කිල්ලෙන් ඉන්න බව කියන්න ඕන. ඊළඟට අද විදුලිය ශේෂ්ත්‍රයේ විශාල අර්බුදයක් ඇති වුණා. මුළු රටේම විදුලි කප්පාදුවක් වුණා. ඒක කඩා කප්පල්කාරී වැඩක්ද ස්වභාවික දෙයක්ද කියන එක හොයාගන්න ඕනේ. අද තියෙනවා සාකච්ඡාවක් තියෙනවා කියලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක ප්‍රතිඵලය මොකක්ද කියලා ඉංජිනේරුවොත් එක්ක. හැබැයි මේ ඇමරිකානු සමාගමට මේ ගෑස් අයිතිය පවරා දීම මේ රටට අතිශය හානිකර විදිහට මේ රටෙන් ඩොලර් පිටට රටට ගලා යන ක්‍රියාවලියක්. ඒ විතරක් නෙවෙයි මේ රටේ බලශක්ති සුරක්ෂිත භාවයට බරපතල අනතුරක්. මේ රට තුලින් ගෑස් නිපදවාගෙන ඒවා අපේ භාවිතයට ගැනීමට තිබිච්ච ඉඩකඩ බලශක්ති ස්වම්පෝෂිත භාවය සහ මුලින්ම එක්සත් ජනපද විදුලි මාෆියාවට පාවා දීමක්. මොකද මේ සමාගම බංකොලොත් සමාගමක් වැදගත් සමාගමක් නෙවෙයි.